විශේෂයෙන්ම පාර්ලිමේන්තුව කැඳවීම 14 වෙනිදා ඉන් පෙර සිදුවෙන්නේ නැහැ. 14 වෙනිදා තමයි පාර්ලිමේන්තුව කැඳවීම නිල වශයෙන් ජනාධිපතිවරයා විසින් කැඳවලා තියෙන්නේ. ජනාධිපතිවරයා විසින් නියම කරන ලද දිනයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කිසිම බලයක් කතානායකවරයාට නැහැ. ඒ නිසා නියමිත ආකාරයට පාර්ලිමේන්තුව 14 වෙනි දින කැඳවීම සිද්ධ වෙනවා. ඒ කැඳවීමේදී එදා දවසේ න්‍යායපත්‍රයේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමක් පමණයි. බොහෝ අය අර්ථකථනය කරනවා එදා දවස තුල මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිළිබඳ අදහස් තමයි මාධ්‍ය විශේෂයෙන්ම යන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීම හෝ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගැනීම හෝ එවැනි කටයුත්තක් කිසිම දෙයක් 14 වෙනිදා සිද්ධ වෙන්නේ නැහැ. 14 වෙනිදා න්‍යායපත්‍රයේ තියෙන්නේ වාරවස්ථානයේ පාර්ලිමේන්තුව කැඳෙව්වට පස්සේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයක් කරන එක පමණයි. ඒ ප්‍රකාශය කරාට පස්සේ පාර්ලිමේන්තුව වෙනත් දිනයකට කල් දානවා. ඊට පස්සේ නැවත පක්ෂනායකයන් රැස් වෙලා ඊළඟ න්‍යායපත්‍රය සකස් කරනවා. ඒ න්‍යායපත්‍රය අනුව යම් විදියකින් විශ්වාසභංගයක්ද එහෙම නැත්නම් වෙනත් පාර්ලිමේන්තු කටයුත්තක්ද ඒ කියන එක පිළිබඳ තීන්දුවක් ගන්න පක්ෂනායක රැස්වීමෙන් පස්සේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ විවිධ මත මාධ්‍යෙන් යම් යම් අය ප්‍රකාශ කරන නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම අපේ යුතුකමක් හැටියට අපි සලකනවා. අපි විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේනතුමා පාර්ලිමේන්තුව කොච්චර කිව්වත් කලින් විවෘත කරන්නේ නැහැ. උපරිම දින දෙකක් විතර ඉස්සරහට ආවේ. එයාවෙත් අර ලෝකයෙන් ආපු පිළිතුරු නිසා 14 වෙනිදා අපි පාර්ලිමේන්තුවට යන්නේ මේ රටේ අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නේ නිත්‍යානුකූලව තීරණාත්මකව අවසන් කරගෙන එළියට එන බලාපොරොත්තු. 14 වෙනිදා අපි පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නේ විසඳගන්නවා. ඊයේ කතානායකතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා 14 වෙනිදා කාටද බලය තියෙන්නේ කියන කාරණය ගැන උරගා බැලීමක් ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුව ඇතුලේ පවත්වනවා කියලා. න්‍යායපත්‍රය හදන්නේ ජනාධිපති නෙමෙයි, න්‍යායපත්‍රය හදන්නේ අගමැති නෙමෙයි, පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය හදන්නේ කතානායක. ඒ පදනම මත ඉඳලා ස්ථාවර නියෝග මත ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. රට විශාල හානියක් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන හානිය අඛණ්ඩව ඉස්සරහට යනවා. අපිට දවසක් හරි ඉතුරු කරගන්න පුළුවන් නම් හරි වටිනවා.